പക്ഷമായിട്ട് എക്സാക്ട് ജാതിക പക്ഷമായിട്ട് റണിൽ വിക്രമസിംഗ വെത്തുമായിട്ട് നാരക ഹോളന്റെ വെത്തുമായിട്ട് അബേ അലിയാട്ട് എക്സാക്ട് ജാതിക പക്ഷമായിട്ട് എക്സാക്ട് ജാതിക പക്ഷമായിട്ട് റണിൽ വിക്രമസിംഗ വെത്തുമായിട്ട് റണിൽ വിക്രമസിംഗ വെത്തുമായിട്ട് അബേ നായകതുമായിട്ട് അലിയ രഘതു നായകയാട്ട് പക്ഷേ രഹിന നായകയാട്ട് എക്സാക്ട് ജാതിക പക്ഷമായിട്ട് රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබ තමයි මේ රටේ රජයේ සේවකයන්ට පඩි වැඩි කරේ ඔබේ පක්ෂය තමයි මහවැලි ව්‍යාපාරය ඇති කරේ ඔබේ පක්ෂය ආණ්ඩු කරන කාලේ තමයි මොරකහගන්ත ජලාශය හැදුවේ එහෙම හදලා මේ රටේ කෘෂිකාර්මික ජනතාවගේ ගොවි ජනතාවගේ අතමිට සරු කරේ රනිල් වික්‍රමසිංහයන්ගේ ආණ්ඩුවයි කියන එක තමුන්නාන්සලා හරි පැහැදිලිවම අවබෝධ කරගන්න ඕනේ मेरा सौख्य शेषे दीवन करे एक्सजाति पक्ष आंडु मेरा अध्यापने संवर्धने करे एक्सजाति पक्ष आंडु स्टेट नोमिले दुन्ने रणिल विक्रमसिंह महात्म्या के आंडु एवं गिलन रथ सेवा हेदुवे सुवशर्य सेवा हेदुवे रणिल विक्रमसिंह महात्म्या के आंडु ए वितरकने में औषध प्रतिपत्ति के न्यायवेद एक्सजाति पक्ष आंडु बेहतमिल अडु करे एक्सजाति पक्ष आंडु पीलिका रोगीन के වියදම් සීමාව නැති කරලා ලක්ෂ 200 300 දීලා පිළිකා රෝගීන් සුවපත් කරන්න කටයුතු කරෙත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒක අපි අමතක නොකළ යුතුයි අනිත් පැත්තෙන් අධ්‍යාපනයේ විශාල නව නැම්මක් ඇති කරා අපොස සාමාන්‍ය පෙළට විෂයන් 26ක් අඳුනලා දුන්නා සුරක්ෂා රක්ෂණය ගෙනාවා දරුවන්ගේ අතමිට සරු කරා අම්මලා තාත්තලාගේ අතමිට සරු කරා දරුවන්ට හොඳ අධ්‍යාපන තත්ත්වයක් ඇති කරා උතුරුමැද පළාතේ පාසල්වල ගොඩනැගිලි විතරක් දේශීය විශ්වකර වැඩිම ප්‍රමාණයක් ඇති කරා උතුරුමැද පළාත අධ්‍යාපන සංවර්ධනයේ අතින් හිටියේ ලංකාවේ 9 වෙනි ස්ථානයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයේ හිටපු අවුරුදු 4මාරෙන් පස්සේ තමයි උතුරුමැද පළාත අධ්‍යාපන ශේෂ්ත්‍රය අතින් 5 වෙනි ස්ථානයටපත් උනේ 5 වෙනි ස්ථානයටපත් උනේ තාක්ෂණයේ පීඨය හැදුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රජරට විශ්වවිද්‍යාලයට අනුබද්ධව මේ හැම දෙයක්ම කරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පොදු පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය එබැවින් පොහොට්ටුව කරපු වැඩක් නැහැ පොළොන්නරුවට කරපු වැඩක් නැහැ උතුරුමැද පළාතට එහෙමනම් සහෝදරවරුනි මිත්‍රවරුනි හරි පැහැදිලි තමුන්නාසලට ගන්න තීරණයක් තියෙනවා තමුන්නාසලා ඒ තීරණය අරගෙන තියන්නේ අද වර්තමාන ආණ්ඩුව පෙන්වන්න උත්සාහ කරන්නේ කොරෝනා පෙන්වලා තමයි ආණ්ඩු ගන්න උත්සාහ කරේ නමුත් ඒක හරි ගියේ නැහැ කොරෝනා දෙවෙනි රැල්ලක් ආවා අපේ නායකතුමා කිව්වා කොරෝනා දෙවෙනි රැල්ලක් එනවා පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්න මේකට ලෑස්ති වෙන්න කියලා නමුත් ඒක ඇහුවේ නැහැ පවිත්‍ර වන්නිය ආරච්චිලා මහින්ද රාජපක්ෂලා පරීක්ෂණ අඩුවෙන් කරා පරීක්ෂණ හැංගුවා ලෙඩ්ඩු හැංගුවා හංගල කොලේ වහලා කොරෝනා හරි කියලා කියන්න තමයි ඒගොල්ල උත්සාහ කරේ අද ලෝක තත්ත්වය ඒගොල්ලන්ට පාඩමක් උගන්වලා තියෙනවා ලෝක තත්ත්වය ඒගොල්ලන්ට පාඩමක් උගන්වලා තියෙනවා අද කොරෝනා රෝගීන් හැම තැනම මුණ ගැහෙනවා ඒ හම්බ වෙන්නේ මේ ආණ්ඩුවේ තියෙන වැරදි කළමනාකරණය නිසා ආණ්ඩුවට ඕන වුණා මැතිවරණයක් තුනෙන් දෙක ගන්න තුනෙන් දෙක නැතුව කරපු කෙලි අපි දන්නවා 18 වෙනි සංශෝධනය ගෙනාවේ ජීවිතාන්තය දක්වාම බලේ ඉන්න එහෙම කරපු මිනිස්සු තමයි අද තව ආණ්ඩුවක් ඉල්ලන්නේ අවුරුදු 10ක් කරලා රට හදන්න බැරි වෙච්ච පක්ෂයක් රට හදන්න බැරි වෙච්ච රාජපක්ෂ රෙජිමේට පුළුවන්ද මේ රට හදන්න එහෙම හිටපු ගෙදර ගියපු ජනාධිපතිවරු ඇවිල්ලා ලෝකේ හදපු රටක් තියනවද නැහැ එමනම් හරි පැහැදිලි මහින්ද රාජපක්ෂ රෙජිමේට රට හදන්න බෑ කොරෝනා පාලනය කරන්නත් බෑ ජීවන් තොණ්ඩමන් ඉඹලා පවිත්‍ර වන්‍යාරච්චි අර චීන ජාතික කාන්තාව ඉඹලා නිරෝධායන නීති විනාශ කරා එහෙම විනාශ කරලා පුළුවන්ද රටක නිරෝධායන නීති අනුගම ක්‍රියාත්මක කරන්න කොරෝනා පාලනය කරන්න බෑ එහෙමනම් ආර්ථික අතින් ආර්ථිකේ පාලනය කරන්න බෑ කියලා රාජපක්ෂ ආණ්ඩුව පෙන්නලා දෙනවා තමුනාසලට සහන දෙන්න බෑ කියලා රාජපක්ෂ ආණ්ඩුව පෙන්නලා තියෙනවා කොරෝනා මර්ධනය කරන්න බෑ කියලා වර්තමාන ආණ්ඩුව පෙන්නලා තියෙනවා එහෙමනම් පහුගිය මාස 8 ඇතුළත මුකුත් කරන්න බෑ කියලා රාජපක්ෂ රෙජිමේ පෙන්නලා තියෙනවා අපෙන් ගියපු සජිත් ප්‍රේමදාස එයා මොනවද කරේ එයාටත් මුකුත් කරන්න බෑ කියලා එයා පෙන්නලා තියෙනවා අපට තිබුණු ආණ්ඩුව අපටත් අද තියෙන ආණ්ඩුවක් වැඩේ හරියට කරා නම් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයේ බලහත්කාරයෙන් ඉල්ලලා තැන් තැන් වල ගිහිල්ලා රැස්වීම තියලා ලක්ෂ 15කින් පරාද වුණා උතුරු නැගෙනහිර චන්දටික ආරම්භුනේ නැත්තම් නායකතුමා
ලක්ෂ 22කින් පරාදයි හැම ජනාධිපතිවරයෙක්ම තමන්ගේ ආසනය දිනුවා දිස්ත්‍රික්කයේ දිනුවා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අත්තනගල්ල දිනුවා ගම්පහ දිනුවා ජේ.ආර්. ජයවර්ධන සීට් එක දිනුවා දිස්ත්‍රික්කයේ දිනුවා මෛත්‍රීපාල සිරිසේනත් දිනුවා පොළොන්නරුව ආර් ප්‍රේමදාස මහත්මයාත් මැදකොළඹ දිනුවා දිස්ත්‍රික්කයේ දිනුවා සජිත් ප්‍රේමදාස තිස්සම ආරාමෙත් පරාදයි හම්බන්තොට දිස්ත්‍රික්කෙත් පරාදයි හරි පැහැදිලි එයාගේ ස්වභාවය හරි පැහැදිලි එයාගේ හැකියාව පක්ෂයෙන් පතුරක් ගැලවිලා ගිහිල්ලා තියෙනවා පතුරක් ගැලුණා කියලා මුකුත් වෙන්නේ නැහැ එහෙම ගැලවිලා අටට වැටිලා හයෙන් පහක් ගත්ත ආණ්ඩුවක් තමයි ඉතිහාසය හදලා තියෙන්නේ ඒක නිසා ඒගොල්ලෝ ගියයි කියලා මුකුත් වෙන්නේ නැහැ ඇමතිකමෙන් ඉල්ලාස්තුණා ඇමතිවරු කීප දෙනෙක් ඉල්ලාස්සලා ආණ්ඩුව ඉවර කරලා දැම්මා එදා ආණ්ඩුව ඉවර කරේ නැත්තම් තමුන්නාසල දීපු රැකියා අදත් සුරක්ෂිතයි රැකියා සුරක්ෂිතයි තමන්ගේ තාත්තා බේරගත්තේ රනිල් වික්‍රමසිංහයන් ඉතිහාසයේ ඒ වගකීමවත් ඉෂ්ට කරේ නැහැ සජිත් ප්‍රේමදාස ඒක නිසා එයා යන පාර හරි පැහැදිලි ඉදිරියේදී රුපියල් 20ක් දීලා ආපහු සමාධි ගත්තේ ඉල්ලයි ඒකේ තීරණය ගන්න අපේ නායකතුමා එහෙනම් සහෝදරවරුනි මිත්‍රවරුනි අපිට යන මග හරි පැහැදිලි මේ රටට දැක්මක් රටේ දැක්මක් ඇති කරන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා විතරයි එතුමාට තමයි ආර්ථිකය ගැන දැක්මක් තියෙන්නේ දේශපාලන ගැන දැක්මක් තියෙන්නේ එහෙමනම් අපි හැමෝම එකතු වෙලා එක සීරුවට ධෛර්යමත්ව ඉතෑම ඕනෑකමින් අගෝස්තු 5 වෙනිදා යමු චන්දපොලට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය අලියා ඉදිරියේ සලකුණු කරලා හැම කෙනෙක්ම රොද බැඳගෙන එතනට ගිහිල්ලා ඒ වගකීම ඉෂ්ට කරලා එක්සත් ජාතික පක්ෂය අගෝස්තු 7 වෙනිදාට දිනවල රටට ආර්ථික සමෘද්ධිය දිනා ගන්න මේ රට ඉස්සරහට අරගෙන යන්න කැපවෙමු කියන කාරණාව මතු කරමින් තමුන්නාසල ජය වේවා එක්සත් ජාතික පක්ෂයට ජය වේවා කියමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි රට ඉල්ලන එකම නායකත්වයේ ඔබයි මගෙන් තන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ආදරණීය ජනතාව වෙනුවෙන් ආමන්ත්‍රණය කළ ඔබතුමන්ට ගෞරවනීය ප්‍රණාමය මෙවස්ථාවේදී පුද කර සිටිනවා සිංහල තමිල මුස්ලිම් ජාතියගම් ભેදයක් නොමැතිව අද පොළොන්නරුවේ ජනතාව එකවන්ව එස්තිත් මේ ස්ථානයේ රැස් සිටින්නේ එකම නායකත්වයක් වෙනුවෙන් තමන්ගේ විශ්වාසය මනාකොට හදවතේ තබාගෙන ගරුවග්‍රාමාත්‍යතුමනි ඔබතුමන්ගේ දැක්ම තුලින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අහිංසක ගොවි ජනතාවගේ ඉදිරිය සාර්ථක කරන්නට මේ පොළොන්නරුව ජනතාවගේ ආදරණීය දරුවන්ගේ ඉදිරිය සාර්ථකව ගෙන යන්නට තමන්ගේ හදවතට එකඟව තරුණ නායකත්වයක් දක්වන එකම නායකයා තමයි ගරුනාලකුළුණේ මැතිතුමන් කියලා අපි බය නැතුව ඔබ ඉදිරියේ මේ අවස්ථාවේදී කියනවා 2015 වර්ෂයේදී රටකට ජනාධිපතිවරේ පත් කරන්නට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ දෙනා එකපස්ව පිටිපස්තර යනකොට සියලු බර කරට අරගෙන මේ පොළොන්නරුව ජනතාව වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන හිටගත් එකම නායකයා තමයි නාලක කොළුන්නේ මැතිතුමන් කියලා කියන්නේ හැම මොහොතකම දේශපාලනයේ තුරින් Tamange ජීවිතය ගොඩනගා ගන්නවට වඩා Tamange නිහතමානී දක්ෂතාවය තුළින් අද ලංකාවේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකෙක් බවට පත් වෙලා තිබෙන එතුමන්ට දේශපාලනයේ තුරින් ලබා ගන්නට කිසිම දෙයක් නැහැ මම එතුමන්ගෙන් මීට දින කිහිපයකට පෙර ඇහුවා ඔබතුමන් ව්‍යාපාරිකෙක්ද දේශපාලචිත්ත කියලා එතුමා පෙරලා මට ලබා දුන් එකම පිළිතුරු බවට පත් උනේ බුද්ධික මම සාර්ථක ව්‍යාපාරිකෙක් කියන ඒ වචන දෙක විතරයි ඒ නිසා සාර්ථක දැක්මක් තුරින් පොළොන්නරුව ආදරණීය ජනතාවට හෙටක් නිර්මාණය කරන්නට පොළොන්නරුවේ ආදරණීය තරුණ අපි වෙනුවෙන් අනාගතය සාර්ථක කරන්නට මේ පොළොන්නරුව අහිංසක ගොවිතුූ පුතුන් වෙනුවෙන් සාර්ථක දැක්මක් ඇති පොළොන්නරුව දිස්ත්‍රික් නායක පොළොන්නරුව දිස්ත්‍රික් හිට පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාලකළුණේ මැතිතුමනි අපේ ආදරණීය නායකතුමනි ඔබතුමන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ අභිමානවත් මොහොතේදී ඔබේ ආදරණීය පාක්ෂිකයන් ආමන්ත්‍රණය කිරීම වෙනුවෙන් සන්ධ්‍යාවක් සියලුම දෙනාට මේ අවස්ථාවට වැඩම කළ වදාළ රොටවැව විහාරස්ථානයේ විහාරාධිපති මාතලේ සීලරත්න නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම හිඟුරක්ගොඩ ජයමග පිරිවෙනේ විහාරාධිකාරී වරදිවෙල සුමේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අපේ පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඒ වගේම අපේ පක්ෂයේ සියලුම අපේක්ෂක මහත්වරුනි
එවැගේම ප්‍රාදේශ සභා සභාපතිතුමන්ලා උපසභාපතිතුමන්ලා එවැගේම මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා සියලු දෙනාගෙන් අවසරයි සංවිධායක මහත්ම මහත්මීනි එවැගේම මගේ ආදරණීය පොළොන්නරුවේ ජනතාවනි අද අපි මේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ රටේ වගේම ලෝකයේම ඉතාම භයානක වසංගතයක් පැතිරිච්ච වෙලාවක අපි මාර්තු මාසේ මුලදී මේ රජයට කිව්වා මේ මැතිවරණය නෙවෙයි අපිට වටින්නේ රටේ ජනතාව කියලා නමුත් රජය කියන දේ හැව්වේ නැහැ මාර්තු 18 වෙනකන් රට අරගෙන නාම යෝජනා දෙනකන් විකාරයක් කරලා අද රටේ විශාල අර්බුදයකට ලක් කරා මේ කොරෝනා වසංගතයත් එක්ක මේක දූපතක් මේ දූපත පිටින් එන වසංගතයක්කින් පාලනය කරගන්න බැරි රජයක් වෙනත් කිසිම දෙයක් පාලනය කරගන්න බෑ කියලා තමයි මගේ විශ්වාසය ඒ වෙලාවේ වුන් කල්පනා කරේ රටේ ජනතාව එකා පිට එකා මැරුණත් ඔවුන්ට තුනෙන් දෙකේ බලය ගන්න තමයි උමනා කරලා තිබ්බේ. ඇයි ඒ අය තුනෙන් දෙකේ බලය ගන්න උමනාවෙන් එච්චර හදිස්සියේ දැඟලුවේ කියන එක තමයි ඊළඟට අපි හොයලා බලන්න ඕනේ. අපිත් බලන් හිටියා මොකද මෙච්චර හදිස්සි පාර්ලිමේන්තු කාලයේ තව තිබ්බා. නමුත් ඊට කලින් ඉසුරවුවා. බොහොම ඉක්මනින් මැතිවරණයක් තියන්න ලොකු උත්සාහයක් දැරුවා. අපි මේක දිහා බලාගෙන හිටියා ටිකක් දවස්. ටික ටික ඉදිරියට යනකොට අපිට තේරුණා මේ රජය තව අවුරුදු කීපයක් මාස කීපයක් ගියොත් ලොකු අප්‍රසාදයකට ලක් වෙනවා. ඒ අප්‍රසාදයට ලක් වෙන නිසා තමයි ඔවුන් මේ තරම් කඩිමුඩියේ මැතිවරණයක් තියන්න සූදානම් වෙලා තියෙන්නේ. ඒ මැතිවරණය කඩිමුඩියේ තියන්න සූදානම් වෙලා තියෙන්නේ මේ වෙනකොට ඔවුන් ඔබේ සාක්කුවට මාසෙකට රුපියල් 4000කට විතර කෙල්ල ඉවරයි. මේක ඔබ දැනගනී කියලා තමයි ඉක්මනින් මැතිවරණයක් තියන්න යන්නේ. ඔබ දන්නෑ නේද ඔබේ සාක්කුවට රුපියල් 4000කට ආණ්ඩුවෙන් වැඩේ දීලා කියලා? දන්නෑ. අපි ආණ්ඩුව නොවැම්බර් මාසේ බාර දෙනකොට සීනි කිලෝ එක රුපියල් 98ට තිබ්බේ. අද 140 ගානක්. අල ලූණු පරිප්පු සියල්ලම අද ගණන් ගිහිල්ලා ගෑස් බිලත් ගණන් ගිහිල්ලා. මේක එකතු කරලා බලපුවාම විදුලි බිල, ජල බිල් පත සියල්ලම අහස උසට නැග්ගලා. අර රුපියල් 40ට 45ට දෙන්න පුළුවන් ඉන්ධන ටිකට 130 ගණන් ගන්නවා. මේ වගේ වටිනාකම එකතු කරලා බලපුවාම ඔබේ සාක්කුවට රුපියල් 4500කට මාසෙකට කෙල්ල ඉවරයි. ඔබ දන්නෙත් නැහැ. හැබැයි ඔබ තව මාස 6ක් 7ක් යනකොට ඔබේ සාක්කුවෙන් මේ ටික අඩු වෙනකොට ඔබට මේක දැයෙනකොට නිකම්ම මේ ආණ්ඩුව රටේ ජනතාවට තිත්ත වෙන බව දන්න නිසා තමයි මේ කඩිමුඩියේ ඡන්දෙ තිබ්බේ. ඉතින් අපි ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන පක්ෂයක් විදියට මැතිවරණ තියන්න ඕනේ නියමිත කාලට. මැතිවරණයට මූණ දෙන්න ඕනේ. අපි මැතිවරණ වලට බය නැහැ. හැබැයි මේ වෙලාවේ තියෙන තත්ත්වය නිසා තමයි අපි එපා කිව්වේ. නමුත් අපි දැන් මැතිවරණයට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි අපහසුයෙන් හරි මේ මැතිවරණේ ඉදිරියට යන්න වෙලා තියෙනවා. දැන් මාර්තු මාසේ 26 දෙනෙක් කොරෝනා රෝගීන් හවු වෙනකොට මාස 3ක් විතර ඇඳිරි නීති දාලා තිබ්බා. ගිය සති දෙකේ විතර 300ක් විතර හම්බුණා. සද්දයක් නැහැ මැතිවරණේ කරගෙන යනවා. ඉතින් ඔබ සියලු දෙනා මේ රජය ගැන තීන්දුවක් ගන්න ඒකමැති. මෙතන ඉන්න ඔබ සියලු දෙනා අපිට හිතයිසි මේ පක්ෂයට ආදරේ මේ රට නිදහස ගෙනන් දුන්න පක්ෂය මේ පොළොන්නරුව හදපු පක්ෂය ඒ නිසා තමයි මෙතනට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔබගේ ගමට යන්න ගමට ගිහින් කතා කරන්න මේ රටය ගෙන යන මේ දුර්ජන වැඩපිළිවෙල ඔබට මෙහෙම යන්න වුණොත් තව ඉස්සරහට ඔබට බොහොම ආර්ථික අපහසුතාවයන් වලට මූණ පාන්න සිද්ධ වෙනවා. අන්තිමට අපේ ජනතාවට කණ්ඩ නැතුව මියැදෙන්න තත්ත්වයක් උදා වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ වෙනකොට රැකියා ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් රට තුල අහිමි වෙන් යනවා. මගේ හිතවත් ඇඟලුම් කර්මාන්සාලා හිමියන් කීප දෙනෙක් මට ඊයේ පෙරේද හම්බුණා.
එයා කියනවා මේ වෙනකොට ඒ ආයතන වලින් 20000කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කරලා ඉවරයි කියලා. මේකේ බලපෑම ඉන්නේ ගමට. ගමට කීයක් හරි ආපු මුදල නැති වෙන එක. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ රජයට මේ ආර්ථිකය පාලනය කරන්න බෑ. මේ ආර්ථිකය කළමනාකරණය කරන්න බෑ. ඒ නිසා ඔබ සියලු දෙනා මේ තත්ත්වයේ ඔබේ ගමේ අසල්වැසියන්ට පැහැදිලි කරන්න. පැහැදිලි කරලා අපිත් එක්ක එකතු කරගන්න. එන අගෝස්තු 5 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් ලබා දෙන්න. එතනින් පස්සේ අපි ඔබට සලකන විදිය පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි පොළොන්නරුවේ ඉපදිච්ච කෙනෙක් විදියට මහයිදන්නේ මහාමාන්‍ය ඩී.එස්. සේනායක මැතිතුමා මේ ගොවි ජනපද හදනකොට එතුමගේ අපේක්ෂාව වෙන්න ඇති. එතුමගේ බලාපොරොත්තු වෙන්න ඇති. දවසක මේ ගොවි ජනපදවල ඉපදිච්ච දරුවෝ මේ එතුමා හදපු පක්ෂයේ නායකයන් වෙනවා දකින්න එක. අද මට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉපදිච්ච කෙනෙක් මේ පක්ෂයේ දිස්ත්‍රික් නායකයා වෙච්ච පළවෙනි වතාව. මම මේ මැතිවරණයෙන් පස්සෙත් නිකන් ඉඳ බලාපොරොත්තුවක් නැහැ. අපි විශේෂයෙන්ම අපේ පාක්ෂිකයා රැකගන්න පක්ෂයේ දියුණු කරන්න කටයුතු කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. අපි පක්ෂයේ ගම තුල ශක්තිමත් කරන ගමන් අපේ පාක්ෂිකයාට ආර්ථිකය හදාගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අපි විශේෂයෙන් තරුණ තරුණියන්ට මම පොරොන්දු වුණා අන්තර්ජාල වෙළඳාම් පිළිබඳ ව්‍යවසායකින් 100ක් හදන වැඩපිළිවෙලක් ගැන. ඒ වගේම තමයි මෙතන ඉන්න අපේ ආදරණීය ගොවි ජනතාවට මම පොරොන්දු වෙනවා බොහොම ශක්තිමත් ගොවි පරපුරක් අනාගතේ නිර්මාණය කරන්න අපි පුද්ගලිකව හරි ඒකට මැදිහත් වෙන්න වැඩපිළිවෙලක් සකස් කරනවා. ඔබ දියුණු වෙනවා කියන්නේ අපේ දිස්ත්‍රික්කයේ දියුණු වෙන එක. දිස්ත්‍රික්කයේ දියුණු වෙනවා කියන්නේ රට දියුණු වෙන එක. මේ රටේ ආදර්ශමත්ම දිස්ත්‍රික්කයක් බවට පොළොන්නරුවපත් කරන්න අපිට සිහිනයක් තියෙනවා. ඒ සිහිනය සපයා කරගන්න එන අගෝස්තු 5 වෙනිදා ඔබ සියලු දෙනාම ගිහිල්ලා අලියට ඡන්දේ දීලා එක්සත් ජාතික පක්ෂයේ බල ගන්නවන්න. එතනින් පස්සේ ඔබේ අනාගතය වගේම මම බාර ගන්න බව ප්‍රකාශ කරමින් අද මේ රැස්වීමට සහභාගී වෙන්න පැමිණි ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන සුවපේ අවසන් කරනවා. පොළොන්නරුව ජනතාවගේ අනාගතය වෙනුවෙන් නිහතමානී දැක්මක් තුලින් දූරදර්ශීව ඉදිරියේ දැකපු එකම පොළොන්නරුව ජනතාවගේ හදවත හඳුනාගත් එකම නායකයා ඔබයි. ඒ නිසාවෙන් තව දින කිහිපයකින් මේ පොළොන්නරුව ජනතාවගේ අනාගතය තීරණය කරන සලකුණ සනිටුහන් කරන්නට අපි ඔබ හැම කෙනෙක්ටම ගෞරවයෙන් ආරාධනා කරමින් අපි ආදරණීය නායකතුමනි ඔබතුමන්ට ඉදිරියේ සාර්ථක වන්නට අපි හදවතින්ම සුභාශිංසන මේ අවස්ථාවේදී එක් කර සිටිනවා. මේ ළඟට සබැමිණි ආදරණීය අම්මේ තාත්තේ ආදරණීය තරුණ ඔබව ආමන්ත්‍රණය කරන්නට මා ගෞරවයෙන් ආරාධනා කරන්නට සූදානම් වෙන්නේ රටක් පමණක් නොවේ මුළු මහත් ලෝකයක් එකම බැල්මකින් දූරදර්ශී නායකෙක් විදිහට තමන්ගේ නිහතමානී ජීවන ගමන් මඟ තුලදී තව කෙනෙකුගේ ජීවිතයකට කිසිඳුසේ අත ලකුණකින්වත් හිරිහැරයක් නොකළමින් නිකලෙල් දේශපාලන ගමන් මඟ පැමිණි එකම නායකයා තමයි ආදරණීය රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමන්. ජාතික යෝන් පෙරමුණ ආරම්භ කරමින් ජාතික තරුණ සේවා සභාව ආරම්භ කරලා ක්‍රීඩා ශේෂ්ත්‍රය තුලින් යෞවන සමාජ ශේෂ්ත්‍රය තුලින් රටෙහි ජනතාවගේ ආදරණීය දරුවන් වෙනුවෙන් තාරුණ්‍ය වෙනුවෙන් එක් පැතිකඩකින් ඔබතුමන් මේ දරුවන් වෙනුවෙන් විවිධ නිර්මාණශීලී දැක්මන් ඉදිරියට ගෙනෙනවා සමගින් මේ රටේ ජනතාවගේ අනාගතය සාර්ථක කරන්නට නම් ඒ වෙනුවෙන් කළ හැකි ප්‍රමුඛතම දේ අධ්‍යාපනය කියලා ඔබ හිතලා විද්‍යාපීඨ සංකල්ප ආරම්භ කරලා ඉංග්‍රීසි ගුරු අධ්‍යාපනය ආරම්භ කරලා මේ රටේ ජනතාවට ජාත්‍යන්තර තලයේ ජය ගන්නට හැකි එකම ඉඩහසර ලබා දුන්න දේශපාලන චරිතය ඔබතුමා කිව්වොත් නිවැරදි. ඒ නිසා තමයි කිසිඳු බැල්මකින්වත් තමන්ගේ දේශපාලන ගමනකට වාසියක් හිතන්නේ නැතුව හැම මොහොතකම තමන්ගේ දේශපාලන ගමන පිළිබඳව එක සලකුණකින්වත් අදිෂ්ඨානයක් තබා ගන්නේ නැතුව හැම මොහොතකම පක්ෂයට වඩා පාක්ෂිකයින්ගේ පැත්තේ ඉඳලා රට රැකපු නිසා තමයි ඔබතුමන් තවමත් හදවතේ නායකයා බවට පත් වෙලා සිටින්නේ. ඒ නිසා මං හිතන්නේ මේ පොළොන්නරුවේ ජනතාව අද ජීවත් වෙන්නේ
අපි තරුණයෝ හැටියට අපි දරුවෝ හැටියට කුසට ආරක් ඇතිව මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජීවත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය නිසා මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජීවත් වෙන කිසිදු ජනතාවකට අයිතියක් නැහැ සදාචාරාත්මක අයිතියක් නැහැ වෙන පක්ෂයක සමාජිකත්වයක් ලබා ගන්න ඒකට ප්‍රධානතම හේතුව තමයි දරුවක් ග්‍රාමාත්‍යතුමනි ඩීඑස් සේනානායක මැතිතුමා රජ රට වවා ගොවි ජනපද ආරම්භ කිරීම නිසා තමයි අද අම්මේ තාත්තේ ඔබ අපි කුසට ආහාරක් ඇතිව මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජීවත් වෙන්නේ ඒ නිසා සිංහල දෙමළ මුස්ලිම් ජාතිය ආගම් ભેදයක් නොමැතිව මේ රට වෙනුවෙන් කැපවුණු නායකයා මේ රට ඉදිරියට ගෙන යන්නට රට ජාත්‍යන්තර තලයට ගෙන යන්නට තමන්ගේ දැක්මක් ඇති නිවරදි නායකයා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා තාරුණ්‍යේ හදවතේ අපේ ආදරණීය නායකතුමන්ට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජී හිටපු ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැත්තමනි කුලතිසි පුරවර ආදරණීය ජන නාලක කොළොන්නේ මන්ත්‍රීතුමනි අපේක්ෂක මහත්වරුනි රාජ්‍ය සභා මන්ත්‍රීවරුනි මිත්‍රවරුනි මට අමතකුණ ගරුතර සංඝරත්නයේ අවසරයි වෙන සමාව මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා පොළොන්නරුවට ඇවිල්ලා අද ඔබ අමතන්ට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා සාමාන්‍යයෙන් අපි එනකොට දහස් ගණන් ඉන්නවා මේ ආණ්ඩුවට කොරෝනා පාලනය කරන්න බැරි වුණේ නිසා අද ස්වල්ප දෙනාටයි මේකට සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඇත්ත වශයෙන්ම කොරෝනා මේ කාලෙදී තියෙන මැතිවරණ රැස්වීම පාලනය කළා සහභාගී වෙන සංඛ්‍යාව සීමා කරන ගැසට් නිවේදන ඇත්ත වශයෙන්ම මැයි මාසේ සකස් කළා තිබුණා. ඒත් මේ පොහට්ටුවට ඕනෑ වුණා විශාල රැස්වීම් තියන්න. අපි දැක්ක එහෙම රැස්වීම් ගණනාවක්. ඒ නිසා මේ ගැසට් නිවේදනය ප්‍රකාශ කරේ නැහැ. ඒ ප්‍රකාශ නොකරපු නිසා අද ආපහු කොරෝනාව පැතිරෙනවා. අපේ කොළන්නේ මන්තුමා කිව්ව හැටියට එයාගේ බලාපොරොත්තු වුණේ 3-2ක් ගන්න පුළුවන් කියලා. ඉතින් පරීක්ෂණ පැවැත්වුවේ නැහැ කොරෝනා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ ආපහු කොරෝනා වැඩි වෙනවා දෙවනි වටේ එනවා කොයි රටවත් එක නවත්තන්න බෑ ලංකාවටත් එනවා චන්දිරි ඉස්සෙල්ලා වෙ නැත්නම් චන්දෙන් පස්සේ එනවා අපි පරීක්ෂා නොකරන නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට වඩා දුප්පත් නේපාලේ දැන් වෙනකොට 6 ලක්ෂයකට පරීක්ෂා කරලා තියෙනවා අපි පරීක්ෂා කරලා තියෙන 1,23,000යි හරි යුගැන්ඩාව ඉඩියමින්නාව යුගැන්ඩාව ඒකෙත් 2 ලක්ෂයක් කරලා තියෙනවා ලංකාව 1,23,000යි මෙහෙමද මේ ආණ්ඩුවට සරකන්නේ ඒකයි මට අද රටේ තියෙන විශාලම ප්‍රශ්නේ කොරෝනා කොරෝනා එක්ක තියෙන ආර්ථික ප්‍රශ්නේ මේ දෙකටම මේ ආණ්ඩුවෙන් විසඳුම් ලැබිලා නැහැ එදා කිව්ව ඕනෑම ප්‍රශ්නයකට විසඳන්න පුළුවන් හොඳ පාලනයක් අපි ඇති කරනවා ඒ පාලනය ඉදිරියට ගෙනියනවා කියලා අද මොකද්ද වෙලා තියෙන්නේ කොරෝනා පාලනය කරන්න බැරි වෙලා ඒ වගේම තමයි ආර්ථිකය කඩා වැටිලා සම්පූර්ණයෙන්ම මේ කර්මාන්ත ශාලා වලින් කී දෙනෙක් ඉවත් කරලා තියෙනවද මන්තම ඕ පොළොන්නරුවේ පැත්ත දැනට 2000ක් ලංකාවේ දැනට 1,05,000ක් රැකියා නැති වෙලා තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට ඒක 1,10,000ක් වෙනවා රැකියා කළා ආදායම් ලබාගෙන ආර්ථිකයට යොදවලා මේ රටේ වෙළඳාම වැඩි කරපු මේ කණ්ඩායම් ඇත්ත වශයෙන්ම අද ආදායම් නැතු ඉන්නේ අපිට පළමුවෙන්ම තියෙන්නේ ඒ අයට ආදායමක් ලබලා දෙන්න ඒකයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි කියන්නේ මං ගණන් බැලුවේ ඒක කරන්න පුළුවන් එහෙම රැකියා නැතුනේ මේ කාලෙදි හැම එක්කෙනාටම අපි මාසෙකට රුපියල් 10,000ක් දෙනවා කියලා මං කැමති ඊට වඩා දෙන්න පුළුවන් නම් ඒ 10,000 අපිට දෙන්න පුළුවන් එදා ඉඳන් තවත් මුදල් ඉතුරු වෙනවා නම් ඒක අපිට වැඩි කරන්න පුළුවන්
අපි පොලිය කියවන එක නවත්තලා තියෙන්නේ මුගක් අංශවල ඒ වගේම ගෝවිනායත් ඒ අංශයට වැටෙනවා අපිට විශේෂයෙන් වුමනා වෙලා තියෙන ජනතාවට තියෙන බර ඉවත් කරන්න කර්මාන්ත ශාලාවලට සේවකයන් ඉන්නවනම් පඩි ගෙවන්න බැරි නම් අපිත් ලෑස්ති යම් කිසි මුදලක් දෙන්න ඒ අයට ඒ වෑන් ඉවත් වෙන්නේ නැහැ අන්න එහෙම සහන දීලා තමයි මේ රටේ යලිත් ඇඟලුම් කර්මාන්තයයි සංචාරක කර්මාන්තයයි දිනු කරන්නේ මේ අවුරුද්දේ සංචාරකයෝ එන්නේ නැහැ ලංකාවට වෙන රටකටවත් මොකද ගමන් කිරීමේ සීමා තියෙනවා ආවොත් නිරෝධනය කරන්න තියෙනවා ඒ පැත්තෙන් මේ පැත්තෙන් සුමානෙට එන මිනිහට ලංකාවේ සුමාන දෙකක් නිරෝධනය කරනවා ආපෝ ඉංගලන්තෙට ගියහම තව සුමාන දෙකක් නිරෝධනය සුමාන පහක් නිවාඩු ගන්න ඒව කරන්නට ඒගොල්ලෝ කැමති නැහැ ඉතින් මං හිතන්නේ එන අවුරුද්දේ එතකන් මේ හෝටල් වල වැඩ කරපු අයට ඒ සංචාරක ව්‍යාපාරෙන් ජීවත් වුණාටත් අපි උදව් උපකාර කරන්න තියෙනවා ආණ්ඩුවට මේ බර අරගන්න තියෙනවා මේ අවුරුද්දේ එන අවුරුද්දේ මුල් භාගයේදී අපේ විතරක් නෙමෙයි අනික් රටවලත් මේක කරනවා අපේ රට කළා නෑ ඕස්ට්‍රේලියාවේ හැම එක්කෙනෙක්ටම හැම පවුලකටම ආණ්ඩුවෙන් ඩොලර් 3000ක් දුන්නා අපි මොකද්ද කරේ මේ තෙල් මිල වැඩි කළා ඒකේ මුදල් ටික ජනතාවට දෙන්නේ නැතුව ආණ්ඩුව ගන්නවා ඒ මිනිස්සු මුදල් අතට දෙනවා මේ පොහට්ටුවේ ආණ්ඩුව බඩට ගහලා මුදල් ආපහු ගන්නවා අන්න ඒක විශාල ප්‍රශ්නයක් අද අපි එහෙනම් මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් තියන්න බෑ මේ ආණ්ඩුවෙන් සහන බලාපොරොත්තු වෙන්න බෑ ඉතින් අපිට තියෙන්නේ දෙකේ එකක් තීරණය කරන්න තවත් දුක් විඳිනවද තව අවුරුදු පහක් මෙහෙම යනවද නැත්තම් අපි මේ දුකෙන් බේරෙන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්දි දෙනවද කියලා අපි මේ පණිවිඩය වන්න ඕනේ මේ ආණ්ඩුවට අද එයාට සැලැස්මක් නැහැ ඉදිරිපත් කරේ නැහැ ජනාධිපති වෙන දෙක සැරේම ගෙනාව අලුත් වැඩසටහන දැන් ඒ ගැන කතා කරන්න බෑ ඒත් අපිට තියෙනවා මෙතන ආරක්ෂා කරන්න අද විශාල ප්‍රශ්නයක් තියෙනවා ගොවි මහතුන්ට අලවියක් නැහැ කොහොමද අලවි කරන්නේ අද ඇත්ත වශයෙන්ම ගොවි මහත්තයාටවත් පාරිභෝගිකයාටවත් කිසිම සහනයක් නැහැ ඒ සහනේ තියෙන්නේ මැද ඉන්න මිනිහට අනේ ක්‍රමේ නැති කරලා මේ සැපයුම් ජාලය දියුණු කරන්නයි අපි ඉන්නේ කෙලින්ම මේ කණ්ඩායම් දෙක එකතු කරන්න විශාලම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ පළතුරු මේ එලෝලු ඇත්ත වශයෙන්ම කාලයක් තියාගන්න එක අපි 2019 පළවෙනි ගබඩාව සීතාක සීතකාරය කර දෙන ගබඩාව අනුරාධ දඹුල්ලේ විවුර්ත කරා ඒ දැන් අපි බලාපොරොත්තු වෙන රට වටේම කරන්න. එතීට ඉස්සෙල්ලා මේ ඡන්දයෙන් ජනාධිපතිව පෙරදුණා. අනේ ක්‍රමවේදය ගේන්න ඕනේ. ආරක්ෂා කරන්න. මට ඌමනා වුණා ඒ වගේම මේ රටේ රජයේ ඉඩම් තියන අයට ඒ හැම දිනාටම තියෙන ඔප්පු සින්නක්කර ඔප්පු බවට පත් කරන්න. අපි නීතියක් සකස් කරා මේ සමහර පොහොට්ටු වැයකට විරුද්ධ වුණා ශ්‍රේෂ්ඨ අධිකරණය කිව්වා මේකේ වගන්ති කීපයක් ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාවට පටහැනියි කියලා. ඉතින් අපිට දැන් සිදු වෙලා තියෙන්නේ අපිට වෙලා තිබුණේ ඒක ආපහු අලුතෙන් සකස් කරන්න. ඒත් ඊළඟ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් එහෙම සකස් කළා ඉඩම් අයිතිය ඔබට දෙන්න යනවා කියලා මම කියන්න කැමතියි. ඒ වගේම පෝර ලබා දෙන එක අපි හැම වර්ගයේම පෝර ලංකාවට ගේන්න ඉඩ දෙනවා. මේ පෝර ඕන නැත්නම් ගොම පෝර ඕන නම් ඒකත් ලබලා දෙන්න. ඒ වගේම සහන ආධාරයත් ලබලා දෙන්න.
कोई महत्वपूर्ण ये सहनाधारे लबागंट के अमित क्रम वेदिय क्या न अभी शांतिम पास साक्षात्कार करला बहुत रैक के अमित क्रम वेदिय क्रियात्मक करंट केला इन्ने अन्हिम साक्षात्कार करंट जीवन करंट अभी इधर ये टेंट होने एक सज्जाति का पक्षे तमाई पुलों नारु ऐति करे डीएसएन ने का महत्वमा एक कोटा से ऐति करा मिन्नेरीय पैत पुलों नारु ऐतवा सेम पराक्रम समुद्रे में का ऐतुमा अंपारे गिहिं गल्लो ऐति करा मध्य प्रदेश ओक्को म कहले ये जे आ जाए उधर महत्वमा एविल्ला महावैली ये कल्ला इतरो कैल अभी दिवन कल दुना दिमुला आगल वैली कांद ये हेमत है नम अंपारे वेन का अभी दिवन कल दुना देही अत्त कांडिय ये हेम प्रदेश हेम अलुत नगर ऐति करा अलुत नगर मीटी इसले नगर थी बुन्ने एना मे मुलु पोलन नारु प्रदेश हेम दिवन कल इडम बेदल दुन्ने एक्सा जाति का पक्षे नायक केला मम मितन मतक करंट कैमती अन्य एक तम्मा या पिद्रीट गिनी अन्न मैं पक्ष आरक्षा करम रटा आरक्षा वेनो आदतीय न जनता के दुख दान्ने एक्सा जाति का पक्षे वितराई मंदिर के वासे यहाँ पे तारुने अंट कथा कर पुनीसा मितन मंदिर के वासे कथा करने पर हिंगुर हिंगुराक गोड़े टाटे अन्न दिए नो एक में अवस्था वेदी मम मतक करन कैमती अपिता अनागते दिया बल्ला गेदर आर्थिक बेरा गन्न कोरोना पालने करनोन एक्सत जाति का पक्ष चांदी दिन एक्सत जाति का पक्ष चांदी दिन के मंग इलेनो मुकदमे पोलोन नारवे अपे नाल का कोलोन ने मैं तुम ये नायक अरगत्ता पक्ष थियन लदियाव कैपवीम पेन्नु इधरियट अन्न मट ऊमना अलूत मूनवाल मे पक्ष गेन्न अनेक कथाकर गिहन तमय समारोह मांगे कथा रहा उन्हें मैं अलुत मून वालू मनाई तरुण अंट तेन देन नोने चल अभी तक इवत तेन बुलवा अन्य ए तरुण अंट तेन देन व्यापार तमय दें क्रियात्मक करके ने अन्य मैं तुम ताव एक दास नाम से अनूप है अपे तरुण संविधान हद नमस्ता विद हे मत तमय पुहनूने दें मैत वैडी हिटी हीलंग तरुण खंडायम अपिगेंटोने අවස්ථාව දෙන්න ඕනේ ඉදිරියට එන්න පක්ෂ බාර ගන්න තරුණයන්ගේ අදහස් අනුව ක්‍රියා කරන. එතකොට පුළුවන් අපි ඉතිරි කට්ටියත් සියලු දෙනාම දියවන්නවට දාන්න. ඒ තිස්සෙලා පුහුණු අරගෙන ඊළඟට ඒ වැඩ කටයුත්ත කරන්න කියලා මම කියන්න කැමතියි. මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ. ඒත් ඇත්ත වශයෙන්ම මම ආපහු මතක් කරනවා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න අලියා ළඟින් කතර ගහන්න කියලා. රට වෙනුවෙන් අනාගතය වෙනුවෙන් නිවරදි දැක්මක් ඇති අපේ නායකතුමන්ට ජය වේවා එක්සත් ජාතික පක්ෂයට ජය වේවා රට වෙනුවෙන් ඉදිරියට ගමන් කරන්නට ඔබතුමන්ට අපි හදවතින්ම සුභාශිංසනය කරමින් අද දවසේදී අපි වෙනුවෙන් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ අවස්ථාවට සැබමිණි අපේ ආදරණීය වැඩිහිටියන්ට දෙමාපියන්ට මේ අවස්ථාවේදී ගෞරවනීය ප්‍රණාමය පුද කරමින් උත්සව සභාවේ වැඩ කටයුතු මෙතකින් නිමවටපත් කර සිටම ඔබ සමට දලන්දා සමිදු පිටයි।